මම මේ දවස්වල ගෙනහලා පාවිච්චි කරන තූත් පේස්ට් එකක්. මේ හෙම්ප් එකෙන් හදපු තූත් පේස්ට්. කංශ වගා කරලා සිගරට් හදලා එහෙම නැත්තම් සුරුට්ටු හදලා මිනිස්සුන්ට දිදී පාරවල් දිගේ විකුණන්න කිව්වේ නෑ කොහෙවත්. අපේ මේ ලිම්මැඩි මෝඩ මානසිකත්වයෙන් මේ ගෝත්‍රික මානසිකත්වයෙන් මිදුනේ නැත්තම් මේ රට කවදාවත් අපිට ගොඩ දාන්න හම්බ වෙන්නේ අපිට අපි දුරදිග බැලුවේ නෑ වැඩ කරද්දී. අපි හැමදාම මේ විදුලි බිල අපිට උනත් දරා ගන්න බෑ. මොකද ඒ තරමටම විදුලි බිල නැගලා මඩ ප්‍රහාර අනිත් එක රජයේ නිලධාරී රජයට මඩ ප්‍රහාර එල්ල කරලා හරියන්නේ නැහැ. ඒකනේ මං හැමදාම කිව්වේ ওই නිලධාරි තමයි මේ රට කන්නේ කියලා. මේ රට කවදාවත් සංවර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ නිලධාරි. මම මේ කියන සෑම දෙයක්ම ඔය කතා කරන ජාතිය නිලධාරි කරන්නේ මේ නැට්ටෙන් අල්ලගෙන වටේ දුවන එකයි. කියන දේ තේරුම් අරගෙන නැහැ. අන්න ඒකයි මේ ප්‍රශ්නට හේතුව. අපේ රටට දැන් විශාල ආයෝජකයෝ පිටරටවල් වල ඉඳලා එනවා අඩුයි. අත්ත වශයෙන්ම කිව්වොත් මේ දවස්වල එන්නෙම නැති තරම්. මොකද රට බංකුලොත් භාවය අපි බැංක්‍රප්සි ඩික්ලෙයා කරලා තියෙන හින්දා. ඉතින් අපි ඒක වෙනස් කරගෙන ඉදිරියට යා යුතුයි. මේ අවුරුද්ද ඒකයි මම කිව්වේ හරිම වැදගත්. ඒ කියන්නේ ක්‍රූෂල් ඉයර් එකක්. ඉතින් මම විශ්වාස කරනවා මේ රටේ අපි සියලු දෙනාම එක හා සමානව මේ දේශපාලන ප්‍රශ්න පැත්තක දාලා ලංකාව කියන මේ රට ගැන පමණක් හිතන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. අපිට දේශපාලනය කරන්න වුණත් අපිට රටක් තියෙන්න ඕනේ. මේ රටේ ජනතාවට අද ඡන්දයක් දාන්නවත් මැතිවරණවලට යන්නවත් එහෙම තත්ත්වයක නෙමෙයි මේ රට තියෙන්නේ ඇත්තටම. මොකද මේ තරම් මුදලක් වියදම් කරන්න රජයට මේ වෙලාවේ මම දකින්නේ හැකියාවක් තියෙනවා කියලා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා. මගේ ගොඩාක් ප්‍රොජෙක්ට්ස් තියෙනවා මේ අවුරුද්දට. මම ප්ලෑන් කරලා තියෙන ගොඩාක් ඒවා තියෙනවා කරන්න සංචාරක ව්‍යාපාරය වෙනුවෙන්. ඉතින් ඒ සියලු දේවල්ම මට හැකිතාක් දුරට මගේ හැකියාවන් පාවිච්චි කරලා මගේ ඒ කියන්නේ කනෙක්ෂන්ස් පාවිච්චි කරලා පිටරටවල් එක්ක මේ රට තුළ මේ සංචාරක ව්‍යාපාරය කොහොම හරි රටට ඩොලර් ගේන විශාල ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්න මගේ විශාල බලාපොරොත්තුවක් තියෙන මේ අවුරුද්ද. සංචාරක ප්‍රවර්ධනය ගැන කතා කරනවා නම් ඔතන ගැටලුවක් කියලා තියෙනවා. දැන් මේ විදුලි බිල වැඩි වෙනවා, සංචාරක හෝටල් වලට ගැටලු වෙනවා, සංචාරකයන් නිද මොකද ඒ අභියෝගය කොහොමද ඔබතුමා මේ බාර ගන්නේ? විදුලිය අපිට විශාල ප්‍රශ්නයක්. ඉතින් ඒකට ගොඩක් හේතු තියෙනවා. මොකද මම කියනවා පහුගිය කාලෙත් අපිට අපි දුරදිග බැලුවේ නැහැ වැඩ කරද්දී. අපි හැමදාම ඕනම දෙයක් හැමදාම බලාපොරොත්තුෙන් ඉන්න ඕනේ ජීවිතේ. ඒක තමයි අපිට කොවිඩ් එකක් උනේ. අපි ජීවිතේ කවදාවත් දැකපු නැති සතුරෙක් තමයි කොවිඩ් උත්. ඉතින් නමුත් අපි ලෑස්තිලා හිටියේ නැහැ ඒකට. හැබැයි මේ වගේ දේවල් වලට මම හිතනවා අපි ලෑස්ති වෙන්න ඕනේ හැමදාම. මේ විදුලි ප්‍රශ්නවලට, වතුර ප්‍රශ්නවලට දැන් අපි රටක් හැටියට අපි දැක්කත් අපි මූදෙන් වටවෙච්ච රටක්. ගංගා ඇලදොල දිය ඇලි තියෙන රටක්. හැබැයි වතුර නැතුව ජීවත් වෙන කොච්චර මිනිස්සු මේ රට තුල ඉන්නවද? ලංකාවේ මේ රටේ ජනතාවට මේ විදුලි බිල දරා ගන්න බෑ. ලංකාවේ මන් දන්නේ අපිටත් එහෙමයි. මේ විදුලි බිල අපිට උනත් දරා ගන්න බෑ. මොකද ඒ තරමටම විදුලි බිල නැගලා මේ ඉතින් රටක් හැටියට ඉස්සලා හිතන්න පුරුදු වෙන්න ඕන. තම තමන්ගේ වාසියටවත් තම තමන්ගේ මේ දේවල් ගැන හිතන එක නෙමෙයි මං කිව්වා වගේ ඉස්සෙල්ලා එකතුමුතු වෙලා මේ ගමන යන්න වෙන මේ රට ගොඩ දාන්න නම්. ඒ වගේම දැන් ඔබතුමිය මේ පසුගිය කාලේ ඉතා විශාල වැඩකොටසක් කළා පසුගිය මාස කිහිපේ අමාත්‍යංශයේ බාර අරගෙන. දැන් මේ පසුගිය සතියේ විශාල ප්‍රචාරයක් ලැබුණ ඔබතුමියට විශාල මඩ ප්‍රහාරයක් එල්ල කළා රාජ්‍ය නිලධාරියෙක් සහ එක්තරා ආයතනයක නිලධාරියෙක්. මේ මෙවැනි දේවල් සිදුවෙනකොට ඔබතුමියගේ මේ කටයුතු වලට බාධාවක් නේද? මෙහෙමයි ඉතින් ඒකනේ මං හැමදාම කිව්වේ ওই නිලධාරි තමයි මේ රට කන්නේ කියලා. මේ රට කවදාවත් සංවර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ නිලධාරි. මේ ඔය හැම නිලධාරියම නෙමෙයි, ගොඩාක් නිලධාරි ඉන්නවා. දැන් අපිත් එක්ක වැඩ කරන නිලධාරිත් ඉන්නවනේ අමාත්‍යංශවල. තවත් අමාත්‍යංශවල ඉන්නවා. වැඩ කරන නිලධාරිත් ඉන්නවා. ඔය වැඩේ කරන නිලධාරිත් ඉන්නවා. දැන් ඔය වැඩේ කරන නිලධාරි ගැන රටේ ජනතාව තමයි තීරණය කරන්න ඕනේ. මඩ ප්‍රහාර අනිත් එක රජයේ නිලධාරී රජයට මඩ ප්‍රහාර එල්ල කරලා හරියන්නේ නැහනේ. ඒගොල්ලෝ ගැන කතා කරන්න ගියොත් ඒගොල්ලන්ගේ වැඩ කොටස නිලධාරි හැටියට වෙලා තියෙනවද කියලා තමයි හොයාගන්න ඕනේ. අන්න ඒක හොයලා බලන්න ඕනේ ඉස්සෙල්ලාම. ඉතින් ওই මඩවලට මම බය නැහැ. ওই නිලධාරි කොහොමටත් මම ওই නිලධාරි කියන ඒවා ගණන් ගන්නෙත් නැහැ. මේ ඒ මඩවලට මම බයත් නැහැ. කරන්න ඕනේ හරි දේ
මම පෙන්නලා දීලා තියෙනවා. මේක ඒගොල්ල නැට්ටෙන් අල්ලගත්තා කියලා මට කරන්න දෙයක් නැහැ. මම මේ කියන සෑම දෙයක්ම ඔය කතා කරන જાතිය නිලධාරි කරන්නේ මේ නැට්ටෙන් අල්ලගෙන වටේ දුවන එකයි. කියන දේ තේරුම් අරගෙන නැහැ. අන්න ඒකයි මේ ප්‍රශ්නට හේතුව. කියන්නේ දෙයක්, ඒගොල්ල කතා කරන්නේ තව දෙයක්. දැන් ඔය කතා කරන කතාව තමයි ඔය කංශගෙනනේ ඔය කතා කරන්නේ හැමතිස්සෙම. මම කංශා මේ රටේ වගා කරලා පිට රට යවන්න කතා කරේ. කංශා වගා කරලා සිගරට් හදලා එහෙම නැත්තම් සුරුට්ටු හදලා මිනිස්සුන්ට දීදී පාරවල් දිගේ විකුණන්න කිව්වේ නැහැ කොහෙවත්. කාටවත් මේක බොන්න කියලා කිව්වෙත් නැහැ මම. මම කිව්වේ මේක රටට ඩොලර් ගේන එක ක්‍රමයක් අදට තියෙන. මොකද ලෝකේ පිළි අරගෙන තියෙන මෙච්චර ඩොලර් බිලියන ගාණක් මේක තුල තියෙනවා කියලා. එතකොට ඒ හින්දා තමයි මම මේක හොයලා බලලා මේක ස්ටඩි එකක් කරලා අනිත් රටවල් එක්ක සාපේක්ෂව බලලා මේක මම ඉදිරිපත් කරේ. මේක මම ජනාධිපතිතුමාටත් දුන්නේ. මේකෙන් මෙච්චර ඩොලර් ප්‍රමාණයක් මේ රටට ගේන්න පුළුවන්. දැන් මේ රටට ඩොලර් ගේන්න එපාද? මේ එක ක්‍රමයක් විතරයි මම මේ කිව්වේ. කංශ වගා කරලා අපිට මේ රටට ඩොලර් ගේන එක ක්‍රමයක්. ඒක පාවිච්චි කරන මිනිහා පාවිච්චි කරනවා. දැන් සිගරට් බොන මිනිහා සිගරට් බොනවා. අරක්කු බොන මිනිහා අරක්කු බොනවා. දැන් අයිස්, හෙරොයින්, කොකේන් ඔය සියලුම දේවල් භාවිත කරන අය ඒවත් කරනවා. නවත්ත ගන්න ඕන අපි අන්නේ ටික. මේ කංශ කියන දේ ඇවිල්ලා අපේ රටේ අවුරුදු 6000කට එහා ගිහි ඉතිහාසයක් තියෙන දෙයක්. මේ ලංකාවේ. එතකොට මේවා අපේ මිනිස්සු ඒ කාලේ පාවිච්චි කරා කෑමවලට පාවිච්චි කරා. ඇත්තටම මේක දුමක් හැටියටත් පාවිච්චි කරා ඒ කාලේ. මේ සියලු දේවල්ම කළා. නමුත් මම මේකෙන් දකින්නේ කර්මාන්තයක් මේක. මම මේකෙන් කතා කරන්නේ කර්මාන්තයක් ගැන. මේ රටේ රැකියාවල් ලක්ෂ ගාණක් බිහි කරන්න පුළුවන් කර්මාන්තයක් මේක. මේක බිබිය විදිහ නෙමෙයි. බොනවා කියලා දැන් ඕක බිව්වා කියලා කී දෙනේ බොන්නද ලංකාවේ මිලියන 22ක් බොන්නද? ඕක නැහැ. මේක කර්මාන්තයක්. මේකෙන් කරන්න පුළුවන් දේවල් අප්‍රමාණයි. හිතා ගන්න බැරි කර්මාන්තයක් මේක. එතකොට මිනිස්සුන්ට ලැබෙන රැකියාවල් මේකට ආයෝජකයෝ රටට ඇවිල්ලා මේකේ ආයෝජනය කරාම මේකෙන් හදන දේවල් මේකෙන් කේක්, බිස්කට්, වතුර, මේ 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 රූපලාවන්‍ය ප්‍රොඩක්ට්ස් මේකෙන් ඇත්තටම මේ පිටරටවල වල දැන් මම මේ දවස්වල ගෙනහලා පාවිච්චි කරන ටූත්පේස්ට් එකක්. මේ හෙම්ප් එකෙන් හදපු ටූත්පේස්ට්. එතකොට ඒ කියන්නේ මේක බිව් බොනවද කනවද මේ ටූත්පේස්ට් එක? නෑ. මේක මේ පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් ප්‍රොඩක්ට්ස් හදන්න පුළුවන් දෙයක් මේකෙන්. ඉතින් මේක කර්මාන්තයක්. මේක මේ විදිහට දකින්න අපේ මේ ලිම්මැඩි මෝඩ මානසිකත්වයෙන් මේ ගෝත්‍රික මානසිකත්වයෙන් මිදුනේ නැත්තම් මේ රට කවදාවත් අපිට ගොඩ දාන්න හම්බ වෙන්නේ නැහැ. සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා නම් Taman තුලින් මේ සිස්ටම් එක චේන්ජ් කරගන්න ඉස්සෙල්ලා.